සුබ සන්ධ්‍යාවක්. ගෙවුණු දවසේ උණුසුම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම නිශාන්තේ දිල්රුක්ෂේ. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. ජනතාව සතුටින් තබන රජයේ වැඩපිළිවෙල ජනපති පහදායි. වාහන මිල ගැන ඇත්ත. මේ වාහන තවමත් පසුගිය රජයට වඩා මේක අඩුයි. ශ්‍රී ලංකාව ඉන්දිය සාගරයේ මූල්‍ය කේන්ද්‍රස්ථානය කිරීමට චීනයේ පූර්ණ සහය. පුත්තලමේ රජකරන කුඹුක් ජාවාරම. ඉම්රාන්ගෙන් රාජ්‍ය නායකයන් නැති දිවුරුම් දීමේ උත්සවයක්. ඉන්දියන් සාගරයේ ආර්ථික හා මූල්‍ය කේන්ද්‍රස්ථානය වීමේ ශ්‍රී ලංකා අරමුණට චීන කමියුනිස්ට් පක්ෂය හා එරට ජනතාවගේ පූර්ණ සහය හිමිවන බව එම පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ගෝයේජු මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවෙයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. චීන කොමියුනිස්ට් පක්ෂ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය ගෝ යෙජූ මහතා ඇතුළු දූත පිරිස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුනේ අරලියගහ මන්දිරයේදී. චීන ජනාධිපති ෂී ජින්පින් මහතා ආරම්භ කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ආධාර අනුබල ලැබීමේ අවස්ථාව උදාවන බවද චීන නියෝජිතයන් සඳහන් කළා. චීන කොමියුනිස්ට් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් අතර දශක ගණනාවක සිට පැවතෙන සබඳතා තවදුරටත් ශක්තිමත් කළ යුතු ආකාරය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. ශ්‍රී ලංකාවටත් එක්සත් ජාතික පක්ෂයටත් චීන කොමියුනිස්ට් පක්ෂය නිරතුරුව ලබා දෙන සහාය පිළිබඳව අග්‍රමාත්‍යවරයා චීන කොමියුනිස්ට් පක්ෂ නියෝජිත පිරිස වෙත ප්‍රසාදය පළ කර සිටියා. ඉදිරියේදී දෙපාර්ශවය අතර තරුණ හුවමාරු වැඩසටහන් සංවිධාන කිරීමේ වැදගත්කම පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරුණා. ග්‍රාමීය සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලු ජනතාව සතුටින් තැබීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පිබිදුමු පොළොන්නරුව වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද දිනේද ජනතා අයිතියට පත් කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. අද දිනේ ව්‍යාපෘති 60කට ආසන්න ප්‍රමාණයක් ජනගත කෙරුණා. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති විකාශයේ අතරතුර බලාපොරොත්තු වන්න. වාහන තීරුවදු ගාස්තු වැඩි කිරීමට රජය ගත් තීරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට විශේෂ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. ඒ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. දැන් එන්ජින් සීසීයක අනුව අපි පත් කරපු ක්‍රමේ ඒ ආකාරයට ඉදිරියට යන ගමන්ම අත වශයෙන්ම පොඩි වාහන ලංකාවට ගෙනේම සුනාමියක් බවට පසුගිය කාලේ පත් වෙමින් තිබුණා. උදාහරණයක් හැටියට ගත්තොත් ජනවාරි ඉඳලා මැයි මාසයට විතරක් මේ කැටගරි එකේ තියෙන වාහන හැම මාසෙම වගේ 4500ක් විතර ලංකාවට එන්න පටන් අරගෙන තිබුණා. මේ තුලින් අපේ විදේශ විනිමය අනුපාතයට විශාල පීඩනයකුත් ඇති වුණා. ඩොලරය අවපාත වීමටත් මේ එක හේතුවක් හැටියට අපි දකින්නේ 2017 පළවෙනි මාස 5ට අපේ මේ වාහන සඳහා පාවිච්චි වුණ විදේශ විනිමය US ඩොලර් මිලියන 316යි. මේ වසරේ පළවෙනි මාස 5ට ඒක දෙගුණයක් වෙලා. අනේ නිසා තමයි අත වශයෙන්ම මේ තීන්දුව ගත්තේ. නමුත් අලුත් බද්ද පැනවීමේදී අපි වග බලා ගත්තා තමුන්නාස්ලා 2014 වෙනකන් ගෙවපු බද්දට වඩා අඩුවෙන් තියාගන්න. පසුගිය රජයේ සමයේදී 1000cc වාහනයකට 150ක බද්දක් රාජපක්ෂ රජය අය කර 2014 වැගනාරකගමු රජයට බද්ද හැටියට මිලියන 1.65ක් ගෙව්වා. නමුත් අද මේ අලුත් බද්ද අය කිරීමෙන් ඒ ගෙවන්නේ මිලියන 1.25. තවමත් පසුගිය රජයට වඩා මේක අඩුයි. ඊටත් අමතරව අපි සිගරට් වලට රුපියල් 5ක් වැඩි කරා. ඒක අවුරුදු මං හිතන්නේ 2.5ක් තිස්සේ වැඩි වෙලා තිබුණෙත් නෑ. ඒ වැඩි කිරීමේදීත් අපි වග බලා ගත්තා. සාමාන්‍ය ජනතාව බොන සිගරට්ව අපි අත තියුවෙත් නෑ. සිගරට් බොනවා නම් ඉතින් තව රුපියල් 5ක් මං හිතන්නේ වෙන් කරයි කියලා පාඩුවක් නැහැ. මොකද ඒ මුදල යන්නේ තමුන්නාන්සලාට කැන්සර් හැදුනම ඒවට ට්‍රීට්මන්ට් දෙන්න ස්පිරිතාලවල එහෙම නොමිලේ. රත්මලාන ගුවන්තුරුපොළ දීර්ඝකාලීන සංවර්ධන වැඩපිළිවෙලක් යටතේ දියුණු කරන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
පියාසර පාසල් තුලින් ගුවන් නියම පුහුණුව වැඩි කරොත් විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා ගුවන් ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබා දෙන පමණක් නෙවෙයි ලංකාවේ තරුණ තරුණියන්ට ඉහළ මට්ටමේ රැකී රක්ෂා අවස්ථා ලබා දීමටත් අපිට පුළුවන් වෙනවා. එවැනි කාරණා රාශියක් ඉලක්ක කරගෙන තමයි අපි ගුවන් තොටුපළවල් වල වැඩි දියුණු කිරීම සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ රත්මලාන ගුවන්තොටුපළෙහි විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනුයි. 2030 වසරේ අවශ්‍යතාවන් ඉලක්ක කර ගනිමින් නව සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරෙනු ඇති. රත්මලාන ගුවන්තොටුපළ මෙරට පළමු ජාත්‍යන්තර ගුවන්තොටුපළයි. එය ඉදිකෙරුණේ 1935 වසරේදී. ගෙවී ගිය වසර 80කට වැඩි කාලයකදී එය ජාත්‍යන්තර හා අභ්‍යන්තර ගුවන් සේවා සඳහා යොදා ගැනුණා. පසුගිය සමය තුළදී ගුවන් හමුදා මෙහෙයුම් සඳහාද යොදා ගැනුණේ රත්මලාන ගුවන්තොටුපළයි. යුද්ධය අවසන් වීමෙන් පසු එම ගුවන්තොටුපළ සිවිල් ගුවන් කටයුතු සඳහා යොදාගෙන ඇති අතර නවීන තාක්ෂණය යොදා ගනිමින් එය වැඩි දියුණු කිරීම රජයේ අපේක්ෂාවයි. ගුවන්තොටුපළේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1479ක් වැය කෙරෙනු ඇති. යෝජිත භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීමේ පනත රජයේ අවශ්‍යතාව මත ගෙන එන්නක් නොවන බව අස්කිරිපාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි ස්වාමීන් වහන්සේ පවසනවා. එම පනත සම්බන්ධව අස්කිරි මහනාහිමි ප්‍රමුඛ සංඝයා වහන්සේ දැනුවත් කිරීම සඳහා පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුන් වහන්සේ පිරිසක් අස්කිරි මහා විහාරයට වැඩම කළ අවස්ථාවේදී උන්වහන්සේ මේ බව කියා සිටියා. මේ කතිකාවත් වල අවශ්‍යතාවයේ රජයේ විසින් කවදාවත් භික්ෂුන් වහන්සේලාට කතිකාවත් හදලා නීතිගත කරන්න ඕනෑ කියන හැඟීමෙන් ආපු එකක් නෙවෙයි. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ මුල් කරගෙන සංඝ සභාවලින් දෙන දඬුවම් වලට කිසිම නෛතික බලයක් ඇත්තේ නැහැ. සංඝ සභාවල යම් යම් දේවල් විභාග කළාට ඒවාට දෙන දඬුවම් ක්‍රියාත්මක කරන්න රාජ්‍යමය තන්ත්‍රයෙන් බලයක් ඇත්තේ නැහැ සංඝ සභාවලට කියලා. මේක ආරම්භය ගැන මම මේ කියන්නේ මහානායක හාමුදුරුවරු සංඝ සභාවම තමයි බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ශාසන සමස්ත ලංකා ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ආදී මේ සියලු ආයතන හා අමාත්‍යාංශත් එක්ක සාකච්ඡා කරලා ශාසනික කතිකාවක් අවශ්‍යයි කියලා කිව්වා. ඒ නිසා තමයි ශාසනික කතිකාවක් ලියාපදිංචි කරගන්නට පමණයි රජයෙන් අපට සහාය දෙන්නේ. එතකොට රජයේ මුල් වෙලා මේ පනත ගෙනාවාම නොවේ භික්ෂුන් වහන්සේලා තුන්නිකායම මහානායක හාමුදුරු ඇතුළු සංඝ රත්නය තමයි ඉල්ලා සිටියේ මේ අවශ්‍යතාවය තියෙනවායි. මහා පරිමාණ මුදල් වංචා හා දූෂණ නඩු කඩිනමින් විභාග කිරීමේ අරමුණින් ආරම්භ කෙරෙනු විශේෂ මහාධිකරණය ලබන 24 වනදා සිට නඩු විමසීම සිදු කරනවා. දූෂිතයන්ට එරෙහිව නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරමින් යහපත් රටක් ගොඩනැගීම සඳහා මෙම විශේෂ මහාධිකරණය පිහිටුවීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමේ රුපියල් මිලියන 500ක මුදලක් ආයතන ලෙස ආයෝජනය කළේ යයි කියන සිද්ධිය සම්බන්ධ නඩුවයි 24 වනදා විශේෂ මහාධිකරණය හමුවේ කැඳවනු ලබන්නේ. එහි වග උත්තරකරුවන් ලෙස නම් කොට ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස කටයුතු කළ ගාමිණී සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ පියදාස කුඩාබාලගේ, හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න සහ ලසන්ත බණ්ඩාර යන අයයි. ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් කැන්වින් හෝල්ඩින් සමාගමට ලබා දුන් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හොටෙල් පුද්ගලික සමාගමේ නීති විරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදුවී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙනුයි මෙම නඩුව විභාග වන්නේ. දැනට කොළඹ මහාධිකරණ සංකීර්ණයේ සේවය කරන විනිසුරුවරුන් වන සම්පත් අවේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුත්කල විනිසුරු මඩුල්ලක් පළමු විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් ලෙස අගවිනිසුරුවරයා පත් කර තිබෙනවා. අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමිනුයි මෙම විශේෂ මහාධිකරණය පිහිටුවනු ලැබුවේ. ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතියද හිමි වුණා. දූෂිතයන්ට එරෙහි නඩු කඩිනම් කිරීම සඳහා විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීම සඳහා රජය යෝජනා කර තිබෙනවා. වගකීමක් ඇතුව කියන්න ඕනේ. දැන් අධිකරණය මට බය නැතුව කියන්න පුළුවන්. ඉස්සර කෙක්කෙනා තීන්දුව ලියන්න කියලා කියපු විදිහට කාටවත් ලියන්න බෑ දැන්. එහෙම ලියලා ආවුනොත් ඒකට අධිකරණ සේවා කොමිෂන් සභාව දිනන ඕනෙම නඩුකාරයෙක් ගෙදර අරින්න. පොලිස් කොමිෂම තියනො රජයේ සේවයේ ප්‍රාදේශීය ලේකම්තුමිය ස්වාධීන. මේවා හදනකොට සමහරක් කැමති නෑ. ඒකට තමයි ගොඩක් මහන්සි වෙලා අපි විශේෂ අධිකරණයකුත් දිනපතා නඩු අහන්න පිහිටවෙන්නේ.
පසුගිය වසරේ ගංවතුරෙන් පීඩාවට පත් මාතර කොටපල ප්‍රදේශයේ පවුල් කිහිපයක් සඳහා ඉදිකරන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කරනවා. ඒ අමාත්‍ය සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්. මාතර කොටපොල ඉලුක්පිටිය ප්‍රදේශයේ ඉදිකෙරුණු නිවාස ජනතා අයිතියට පත්කෙරුණේ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මැද්දේයි. අමාත්‍ය සාගල රත්නායක මහතා අතින් ජනතා අයිතියට පත්කෙරුණු මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරීම සඳහා දායක වී ඇත්තේ ඩයලොග් ආසියාටා සමාගමයි. ඒ ඩයලොග් පාරිභෝගිකයන්ගේ පරිත්‍යාගයට ආයතනය මගින්ද මුදල් එක් කරමින් නිවාස ව්‍යාපෘතිය සාර්ථකව නිම කිරීමට දායක වූ යුද හමුදා නිලධාරීන් ඇගයීමද මෙහිදී සිදු කෙරුණා. ඔවුන් සඳහා තිළිණ ප්‍රදානය කෙරුණේද අමාත්‍යවරයා අතින්. නල ජලය, විදුලිය, මාර්ග ඇතුළු යටිතල පහසුකම් වලින් නිවාස ව්‍යාපෘතිය සමන්විතයි. ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත්, ඒ ව්‍යසනයට ලක් නොවෙච්ච ගමේ ජනතාවත්, සිළුම දේශපාලන අධිකාරී උදව් කරන්න එකතු වෙච්ච පුද්ගලික අංශයේ ආයතන සහ රාජ ආයතන නිසා නැවත මේ ප්‍රදේශයේ ඔලු උස ගන්න පුළුවන් වුණා. රජය පොරොන්දු වෙච්ච විදිහට ඉදිරිපත් වෙච්ච නිසා ඒ සියලු වන්දි මුදල් ගෙවන්න අතිගරු ජනාධිපතිතුමා, ගරු අගමැතිතුමා, ඇමති මණ්ඩලය අපි මේක කරන්න ඕනේ කියලා කැබිනට් මණ්ඩලයේ තීන්දුව අරගෙන මුදල් එවපු නිසා ඒ මුදල් අද මේ ප්‍රදේශවලට ඇවිල්ලා තියෙන නිසා නැවත ආර්ථිකය ටික ටික ශක්තිමත් වෙන්න පටන් ගන්නවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ පැවති තරගයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා පහර කෑමකට ලක්ව තුවාල ලබා තිබෙනවා. පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර හේරත් මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගත කර සිටින බව දඹුල්ල පොලිසිය පවසනවා. තරගය අවසන් වී යමින් සිටි පුද්ගලයෙකු රථවාහන රාජකාරියේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකුට පහර දී පලා ගොස් තිබෙනවා. එම පුද්ගලයා ලුහුබැද ගොස් අල්ලාගත් පොලිසිය ඔහුට පහර දෙන අවස්ථාවේ ඊට එරෙහි වූ තමන්ට පොලිසිය පහර දුන් බවයි තුවාල ලැබූ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. කොල්ලුට ගහවා මම ගහන්න බා කර කියලා. එතකොට උඹ කවුද කියලා මම බලස මන්ද මම ගුවා. උඹ වැඩක් කියන්නේ නැහැ මර ගහවා. මාතරේ කල්ලි මාතරේ පොලිසියෙන් එන්නේ. වැඩ පොල්ලෙමු එම් ගෝරෙමු. පොලිසිය බෙල්ට ගහලා ගහලා තියෙන බෙල්ට ගහලා. බෙල්ට එකයි අය මොකද? අපිට බොල්ලා. කොල්ලුට ගේන්නේ. මට බොල්ලේ. වාහන අසුරවන්නේ හිටියේ මේ ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ. ඔව් සිකියුරිටි. වාහනයක් ආවා. වාහනේ ගාම පස්සේ කිව්වා මේ දැන් ඇතුළට ගමතින් හිර වෙනවයි කියලා මං එයාට කිව්වා. ඊට පස්සේ ආ වාහනේ හරවගෙන යන්න ගියා. යන්න යනකොටම පිටිපස්සෙන් ඇවිල්ලා කවුරු හරි මට මේ බියර් බෝතලකින් ගැහුවා. හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රුපියල් ලක්ෂ 39 මුදලක් සම්බන්ධයෙන් සාපරාධී විශ්වාසය කඩකලෙයයි කියන සිද්ධියට අදාළ නඩුවේ සාක්ෂි විමසීම කොළඹ මහාධිකරණයේ අද සිදු කෙරුණා. ඒ සමග තවත් නඩු කිහිපයක තොරතුරු දැන්. ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රස් වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක් අවභාවිත කළ බවටයි මහින්දානන්ද අලුත්ගමගේ මහතාට චෝදනා එල්ල වී ඇත්තේ. මීට අදාළව චෝදනා 3ක් යටතේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර තිබුණා. ලබන 23 වනදාට නඩුව යළි කැඳවීමට නියමිතයි. LTT සංවිධානයේ නායකයෙකු ලෙස කටයුතු කළ එමිල් කාන්ත නැමැත්තා ගමන් මළුවල දමා මුදල් රැගෙන ගිය ආකාරය තමා සියසින් දුටු බව ටිරාන් නලස් මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පවසා ඇති බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා කොළඹ මහාධිකරණයේදී අද සඳහන් කළා. ටිරාන් නලස් මහතාට අයත් රාජගිරිය ප්‍රදේශයේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් පසු 2010 වසරේදී ඔහු සිය නිවස ඉදිරිපිට පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටි බවයි සාක්ෂිකරු සඳහන් කළේ. එම ප්‍රකාශය සනාථ කිරීමට වීඩියෝ දර්ශන ලබා දිය හැකි බවද ඔහු පැවසුවා. 2006 වසරේදී LTT ත්‍රස්තවාදීන් වසා දැමූ මාවිල්ලාරු සොරොව්ව විවෘත කිරීම සඳහා බලපෑම් කිරීමට අතුරලියේ රතන ස්වාමින් වහන්සේ සමග තමා ඇතුළු පිරිසක් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේදී වහා පිටවී කොළඹට පැමිණෙන ලෙසට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් කළ ඉල්ලීම ඔහු අද වැඩිදුරටත් තහවුරු කළා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල විනාශයට පත් නිවාස නැවත ඉදිකිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රාඩා නැමැති රාජ්‍ය ආයතනයකට ලබා දුන් රුපියල් මිලියන 200කට ආසන්න මුදල වංචනික ලෙස භාවිත කළේ යයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි අද කැඳ වූ අවස්ථාවේදී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා මෙම කරුණු අනාවරණය කළේ. සාක්ෂිකරුගෙන් වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම සඳහා නඩුව ඔක්තෝබර් 4 වනදාට කල් තැබුණා.
ග්‍රාමීය සංවර්ධනය සඳහා රජය විශාල මුදලක් වැය කරන්නේ රටේ සියලු ජනතාව සතුටින් තැවීමට බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. පිබිදුමු පොළොන්නරුව වැඩසටහන යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද දිනේද ජනතා අයිතියට පත් කරමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියා. අද දිනේ ව්‍යාපෘති 60කට ආසන්න ප්‍රමාණයක් ජනගත කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතිය සඳහා වෙන් කර ඇති මුදල රුපියල් කෝටි 6000ක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා රජයක් මේ දක්වා වෙන් කර ඇති දෙවැන්තම මුදල මෙයයි. පසුගිය වසර තුන තුළ දිස්ත්‍රික්කය පුරා සංවර්ධන ව්‍යාපෘති 100 ගණනක් ක්‍රියාත්මක කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ ඊයේ දිනේද ව්‍යාපෘති 60ක් පමණ ජනතා අයිතියට පත් කෙරුණා. අද පෙරවරුවේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයට ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එම විද්‍යාලයේ ඉදිකෙරුණු ක්‍රීඩාංගණයේ සිසු අයිතියට පත් කළා. රුපියල් මිලියන 80.6ක වියදමින් මෙම ක්‍රීඩාංගණය ඉදිකර ඇත්තේ පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ. ක්‍රිකට් ක්‍රීඩාව ගමට ගෙන යාමේ අරමුණින් මේ ඉදිකර තිබෙනවා. සෙවනපිටිය මහවිද්‍යාලය ඇතුළු දිස්ත්‍රික්කයේ පාසල් 4ක් සඳහා ක්‍රීඩා උපකරණ කට්ටල ප්‍රදානයේද ජනාධිපතිතුමා අතින් මෙහිදී සිදු කෙරුණා. රාජකීය සිසු දරුවන්ද ජනාධිපතිතුමා වෙත විශේෂ සිහිවටන තිළිණයක් පිළිකැන් පූවා. උතුරු මැද පළාත් ආණ්ඩුකාර MP ජයසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නපිරුම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ඇත්තම අපිට දැන් ලොකු පීඩා පීඩියකින් තම්බලා තියෙනවා. ඒකෙන් අපේ පාසලේ ඉන්න ක්‍රිකට් ගහන ළමයිට ගොඩාක් උපකාර වෙනවා. ඒ හින්දා ජනාධිපතිතුමාට ගොඩක් ස්තුති කරනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කේ මං හිතන්නේ අපිට තරම් මොන පාසලකටවත් මේ වගේ හම්බෙලා ඇති කියලා ජනාධිපතිතුමාට අපි ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ පිළිවෙතව. අද අපිට ගොඩාක් සතුටු දවසක්. අපිට ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ලැබුණා. ඉතින් මම ජනාධිපතිතුමාට ස්තුති කරනවා. මේ අතර පොළොන්නරුව නගරයේදී කෙරුණු ඇවිදින මංතිරුව ජනතා අයිතියට පත් කෙරුණේද ජනාධිපතිතුමා අතින්. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ රුපියල් මිලියන 5.52ක මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. ඇවිදින මංතිරුව ජනතා අයිතියට පත් කළ ජනාධිපතිතුමා පැමිණ සිටි පිරිස සමග සුහද කතා බහකද නිරත වුණා. වැලිකන්ද හැවන් පිටිය දෙමළ මහවිද්‍යාලයේ දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. මේ සඳහා රුපියල් මිලියන 22ක් වැය කර තිබෙනවා. පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළ ජනාධිපතිතුමා එහිදී සිසු දරුවන් සමගද සුහද කතාබහක නිරත වුණා. විද්‍යාලයේ පිරිසිදු පානීය ජල ගැටලුව පිළිබඳ සිසුන් මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කළා. එය අනුව විද්‍යාලයට නව ප්‍රතිආශ්‍රිත කරන ජල පද්ධතියක් කඩිනමින් ලබා දෙන බව ප්‍රකාශ කළා. එමෙන්ම පාසලේ ආරක්ෂිත වැට ඉදිකිරීම, ක්‍රීඩාංගණයේ සංවර්ධනය, නව ශ්‍රවණාකාරයක් ඉදිකිරීම ආදීටද ලබන සතිය වන විට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. නියෝජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් මාන්නපිරුම, අල් සහීර් මෞලානා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. වැලිකන්ද කටුවන්විල මුස්ලිම් කනිෂ්ඨ විද්‍යාලයේ නව දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මේ දරුවන්ට මම ඉතාමත් ආදරෙයි. මේ සියලුම දරුවෝ මට එක වගේ. අමුණාංශලගේ ගම මේ ප්‍රදේශයේ දිනු කරන්න අපි රජයක් විදියට කරන්න පුළුවන් සෑම දෙයක්ම කරලා දෙනවා. මේ පාසලේ දරුවෙක් මෙතන කතා කළා. ඒ කතා කරපු දරුවා කිව්වා තියෙන ප්‍රධාන අඩුපාඩුව තමයි පන්ති කාමර මදි කියලා. මං විදුහල්පතිතුමාගෙන් ඇහුවා දැන් අද අලුත් ගොඩනැගිලි මේ විවෘත කළා ඒ තවමත් මදිද කියලා. එතුමා කිව්වා මේ තහඩු ගහපු ගොඩනැගිලි දෙකක පන්ති තියෙනවා කියලා. ඒක නිසා මේ තහඩු ගහපු ගොඩනැගිලි වල පන්ති තියන්න බෑ. මං ඒව ඔක්කොම අයං කළා ඒවටත් අලුත් ගොඩනැගිල්ලක් දෙනවා. ඒ වගේම මම දැනගත්තා විදුහල්පතිතුමාට කිව්වා මේ පුස්තකාලයක් නෑ විද්‍යාගාරයක් නෑ කියලා. ඒ ගොඩනැගිලි සියල්ලම මම මේ අවුරුද්දේම හදන්න සල්ලි වෙන් කරනවා. අරලකන් විල කොට්ටාස අධ්‍යාපන කාර්යාලයේ විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිතුමා එක් වුණා. විලෑය මධ්‍ය මහවිද්‍යාලයේ පන්ති කාමර 36කින් යුත් තෙමහල් ගොඩනැගිල්ල පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති යටතේ රුපියල් මිලියන 63.75ක වියදමින් ඉදිකර තිබෙනවා. එය සිසු අයිතියට පත් කළේද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. අරලකන් විල ප්‍රාදේශීය රෝහලේ ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනාධිපතිතුමා අතින් අද ජනතා අයිතියට පත් කෙරුණා. රුපියල් මිලියන 22.52ක මුදලක් මේ සඳහා වැය කර තිබෙනවා. රසායනාකාර, සුවදිවිසායන ආදී සංවර්ධන ව්‍යාපෘතිවලට ඇතුළත් මෙම රෝහලේ නව පරිපාලන සංකීර්ණයේ දෙවන අදියර සහ රුපියල් මිලියන 37ක වියදමින් ඉදිකළ වකුගඩු රෝග පරීක්ෂණ හා සායන ගොඩනැගිල්ලද ජනාධිපතිතුමා ජනතා අයිතියට පත් කළා. රුපියල් මිලියන 39ක වියදමින් ඉදිකළ අරලකංවිල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේද අද ජනතා අයිතියට පත් කෙරුණා. ඓතිහාසික රජරට පුරවරයට සෞභාග්‍ය කැඳවීම තමයි පිබිදෙන පොළොන්නරුව වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. අද උදෑසන සිට ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.
විශේෂයෙන් සඳහන් කළ යුතුයි ශ්‍රී ලංකාවේ අපේ දේශීය ආහාර සංස්කෘතියත් එක්ක සමීප සම්බන්ධතාවයක් තිබෙන ප්‍රදේශයක් තමයි ඓතිහාසික රජරට පුරවරය කියලා කියන්නේ. ඉතින් අද සිට ඔබට අවස්ථාව තිබෙනවා පොළොන්නරුව මේ මනම්පිටිය ප්‍රදේශයට ආවතින් මේ දේශීය ආහාර වේලක රසය විඳින්න. ඒ මේ පිබිදෙන පොළොන්නරුව වැඩසටහනට සමගාමී විවෘත කෙරුණු මනම්පිටිය මහවැලි හෙළබුජුන් හලහරහා. අපි දන්නවා ලෝකේ පරිවර්තනයත් එක්ක අපේකම අපේ දේ රැගෙන ඉස්සරහට යන්න ඕන ප්‍රවණතාවයක් නිර්මාණය කළ යුතු සමයකයි අපි ඉන්නේ. ඒ නිසා මෙවැනි ව්‍යාපෘතීන් සැබවින්ම අනාගතයට ආයෝජනයක්. අද දවසේ වගේම හෙට දවසේදීත් අපි සූදානම් ITN ප්‍රවෘත්ති අංශය හරහා පිබිදෙන පොළොන්නරුවේ මේ ජනතා ඓතිහාසික පත්වන ව්‍යාපෘති පිළිබඳව ඔබට තොරතුරු ගෙනේදට. අද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පිබිදෙමු පොළොන්නරුවෙන් පස්සේ අපිට මේකට කියන්න වෙන්නේ දිලිසෙන පොළොන්නරුව කියලා. මොකද පොළොන්නරුව මං හිතන්නේ ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක සියල්ලෙම ඉදිරියට මෙන දිස්ත්‍රික්කේ බවට දකින්න අපිත් ආසයි. පොළොන්නරුවේ ඉන්න මන්ත්‍රීවරු හැටියට මේ පක්ෂ ભેදයෙන් තොරව සියලු දෙනා මේ සංවර්ධනෙට එක්කහුව වෙනවා නම් තමයි ඇත්තටම රටක් වශයෙන් අපි ජයග්‍රහණය කරන්නේ. මෙච්චර සංවර්ධනයක් සිද්ධ වෙන අවස්ථාවකත් යම් යම් පිරිස් ඉන්නවා ජප කරනවා මන්ත්‍රයක් වගේ කිසිම දෙයක් වෙන්නේ නැහැයි කියලා. මේ මන්ත්‍රය ජප කරන්නේ කවුද, මොකටද, මොන හේතුවටද කියන එක අහන අයට යුතුකමක් තියෙනවා බුද්ධිමත්ව අහන්න. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන පොළොන්නරුවේ ක්‍රියාත්මක වෙනවා වගේම ඊට සමගාමීව රට පුරාම එවැනි වැඩසටහන් මේ රජය දියත් කරනවා. පුත්තලම ප්‍රදේශයේ සූක්ෂම අයුරින් සිදු කරන කුඹුක් සංහාරයක් පිළිබඳව මේ හෙළිදරව්ව ගයන් ඇල්ලේ ගොඩගෙන. පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොටසට අයත් විලුක ගම්මානයේ එහෙම නැත්නම් මේ මී ඔය ආශ්‍රිතව සිදුවෙන කුඹුක් ගස් සංහාරයක් පිළිබඳව තොරතුරු ITN ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. ඉතින් මේ පිළිබඳව තොරතුරු කියන්නට අද අපි මේ පුත්තලම විලුක ගම්මානයට පැමිණියේ. පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයට අයත් විලුක ගම්මානයේ සිදු කළ කුඹුක් ගස් සංහාරයක් පිළිබඳව අප මීට පෙර හෙළි කළා. ඒ අනුව ඊට සම්බන්ධ පුත්කලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වුණා. ඒ මෙම සංහාරය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අවධානීය යොමු වීමත් සමගයි. එහෙත් එම ප්‍රදේශයට ආසන්නම ප්‍රදේශයක යලිත් කුඹුක් ගස් කැපීමේ චාවාරමක් සිදු කෙරෙන බවට අපට තොරතුරු වාර්තා වුණේ මීට දින කිහිපයකට පෙරයි. අනතුරුව මෙම කුඹුක් සංහාරය පිළිබඳ වැඩිදුරටත් සොයා බැලීමට නිෂ්පාදන කණ්ඩායමක් එම කම්මානයට ගියා. එහිදී අපට දැක ගන්නට ලැබුණේ බිවන් දර්ශනයක්. ඉතා සූක්ෂම ලෙස කුඹුක් ශාකයේ මුල පුළුස්සා දමා පසුව ගස මැරීමට ඉඩහැර තිබෙනවා. මීට සම්බන්ධ පුත්කලයන් මෙලෙස කුඹුක් ගස් විනාශ කර තමන්නේ පසුව ගස කපා අලෙවි කිරීමටද නැත්නම් වෙනත් කාරණයකටද යන්න පිළිබඳ තවමත් අනාවරණය වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අප පුත්තලම ප්‍රාදේශීය ලේකම් තුමකින් විමසා සිටියා. ඇය සඳහන් කළේ මේ පිළිබඳ තවමත් ඇයට වාර්තා වී නැති බවයි. දිමාවක් නොමැතිව සිදුවන මෙම කුඹුක් සංහාරයට ස්ථිර විසඳුමක් ලබා දෙන මෙන් අප අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම අප කාගේත් වගකීමක් වන නිසාමයි. ඒකාබද්ධ විපක්ෂයේ රැලිය හේතුවෙන් විහාර මහාදේවි උද්‍යානයේ අවට ප්‍රදේශයේ වාහන තදබදයක් පැවතුණා. රැලිය පැවැත්වීමේදීද සංවිධායකයන් ගැටලු රැසකට මුහුණ දුන් බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. ලිප්ටන් වටරවුමේ සිට ආරම්භ කළ මෙම රැලියේ ආරම්භක අවස්ථාවට සැලකිය යුතු පිරිසක් සහභාගී වුණේ නැහැ. එවැනි තත්ත්වයක් යටතේ නිසි සැලැස්මකින් තොරව එය ආරම්භ කිරීමත් සමග විසිරි සිටි පිරිස් විවිධ දිශාවන්ට ගමන් කළා. කෙසේ වුවද තවත් වේලාවක් ගතවන විට කාර්යාල සේවකයන් හා ජනතාව මෙම ප්‍රදේශයෙන් ගමන් කිරීමත් සමග මාර්ගයේ වාහන තදබදයක්ද ඇති වුණා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් දැක්වූ වමේ කේන්ද්‍රයේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කියා සිටියේ රාජපක්ෂවරුන්ට සතුරු වීම සඳහා ජනතාව මෙසේ අපහසුතාවන්ට පත් කරන බවයි. මේක මං හිතන්නේ එක්තරා විදිහකට මේ ඒ රාජපක්ෂවාදීන්ට
මෑතක විනෝද වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. තමන්ගේ දෙයියෝ වඳින්න අපි කියන්නේ අර දේවාලයට ගිහිල්ලා තමන්ගේ දෙයියෝ වැඳලා ආශිර්වාද අරගෙන සතුටු වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. රාජපක්ෂවාදීන්ට අවශ්‍ය නැහැ මහජන ජීවිතය සහ ඒ ජනතාවගේ ප්‍රශ්න මතු කරමින් සටන් කරන කාරණයකට නෙමෙයි එන්නේ. සතුටු වෙලා ගල් භාගයක් හරි කාලක් හරි බීලා ඊට පස්සේ බත් ටිකක් කාලා යන්නේ. ඒක තමයි එයාගේ දේශපාලනය. ඉතින් මේ සටන් පාට බලන්නකෝ. මේ සටන් පාට බොහොමයක් අදාළ වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට. මහා බැංකුවේ බැඳුම් කර කොල්ලය ඒක පිළිබඳව විභාග කළ අදවන විට ඒ බැඳුම් කර කොල්ලයට සම්බන්ධ ප්‍රධානීන් දෙදෙනෙක් අත්අඩංගුවේ. තව කෙනෙකුට නියෝග නිකුත් කළා. මා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ සිදු වුණ මහා බැංකු බැඳුම් කරයන් දේවගෙන කොයි විමර්ශනයක්. රණවිරුද අඩේම ගැන කතා කරනවා. අප ආරක්ෂක හමුදාවේ කීර්තිනාම එයාට අගෞරවයක් වෙන විදිහට තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කරන්න පහර දෙන්න මේ සියලු දේ සඳහා යුද හමුදාව යොදා ගනිමින් යුද හමුදාවට අපකීර්තියක් කීර්තිනාමය විනාශ කරේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පාලනයේ කාලේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වගේ අය තමයි වග කියන්නේ. අපූර් ගිවිසුම් ගැන කතා කරනවා. ගිවිසුම් ගන්නවා. අද වෙළඳ ගිවිසුමක් හෝ වේවා කුමන ආකාරයක ගිවිසුමක් හෝ වේවා අද ගිවිසුමක් ගැව්වොත් ඒක පිළිබඳව සාකච්ඡා වෙනවා. හැබැයි අපි දැක්කනේ ගිවිසුම් ගහපු විදිය. මේ ගිවිසුම් ගැන දන්නේ දැන් ඒවයි නරක ප්‍රතිඵල ලැබෙනකොට තමයි දන්නේ මේ ගිවිසුම් කොහොමද ගැහුවේ කියන එක. ඒතර මේක තමයි මේ රාජපක්ෂ වරුන් මේගේ දේශපාලනේ. ඈ දේශපාලනය කරන්නේ පෙර මං කලින් කිව්වා වගේ දේශපාලනය අවසානයේදී විනෝදජනක කර්මාන්තයක් බවට පත්කලේ මේ රටේ මහින්ද රාජපක්ෂ මහත්මයා. හැබැයි එවැනි අය ලෝකයේ පුරාම පිළිගන්නේ ෆැසිස්ට්වාදීන් විදිහට. ඉතින් මහින්ද රාජපක්ෂ මහත්මයා, ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වගේ අය ඔවුන්ගේ පාලන කාලයේ හැසිරුණු විදිය අනුව අපිට ලොකු වෙනසක් පේන්නේ නැහැ. ඔය විනෝද සමයෙන් රටම හිනැස් වූ බර්ටි ගුණතිලක කලාකරුවාගේ 94 වන උපන්දිනය අදට යෙදී තිබෙනවා. හරිම ලක්ෂණයි කුමාරිකාව, හරිම ලක්ෂණයි. ඔයාගේ මූණ ජම්බු ගෙඩියක් වගේ ලස්සනයි. 1924 වසරේ අගෝස්තු 2 මහනුවරදී උපත ලැබූ බර්ටි ගුණතිලක මහතා වේදිකාවෙන්, ගුවන් විදුලියෙන් හා සිනමාවෙන් බොහෝ දෙනා අතරට පැමිණි විකට චරිත ඉදිරිපත් කරමින් ඔහුගේ නිර්මාණ බොහෝ දෙනෙකු අදටත් රස විඳිනවා. කලාභූෂණ, කලාශූරි හා රාජ්‍ය සම්මාන රැසක් ඒ මහතා හිමි කරගෙන තිබෙනවා. බර්ටි ගුණතිලක මගේ ළඟම මිත්‍රේ. ඇනිසිටි මම එක පන්ති ඉගෙන ගත්තේ බොඩු ගැසුනේ විද්‍යාලාගර පිළිවෙලේ. අපි ඉගෙන ගත්ත පාලි සිංහල. අපි නිකන් නිකබට පිළිගනි ජවුණයක් කළා හාමුදු කොල්ලන්ට. හරියට හිනහුණා ඒගොල්ලෝ. ආමුරුලා හිනහසදා අමාරුයි. වේලුතුවල පටන් ගත්තේ ඊට පස්සේ විනෝද සමය ආවේ. අද බර්ටි උපන්දිනේ මම හැමදාම ජීවිතේ පටන් ගන්න උදේට තවත් දවසක් අපිට ලැබුණාට සන්තෝෂ වෙලා. බර්ටි සතුටු වෙන බර්ටි. තවත් අවුරුද්දක් ඔබට ලැබුණා කියලා. ඔබට බුත්සරයි දෙපීටයි. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. අපගේ බීලඟ පුවත් විකාශය රාත්‍රියේ 10:00 බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk